අයිබෝන් කියලා පිළිගන්නවා ආදරණීය YouTube යහළුවනේ එහෙලියනි සියලු දෙනා. අද දවසේදී 13 වෙනි දවසටත් නොනවත්වාම හැම දවසකම හවස 6ට වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කරමින් මේ බලාපොරොත්තු වෙන තමයි එකතු වී සිටින්නේ. ඉතින් මුලින්ම කියන්න ඕන දේ තමයි ඊයේ දවසේ ප්‍රශ්නයක් ඇහුවා. ඊයේ දවසේ මම අහපු ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර තමයි හැම්ලට් කියන ප්‍රශ්නේ තමයි. හැම්ලට් කියන කෘතිය ලෝක ප්‍රසිද්ධ කෘතියක්. ඉතින් ඒ කෘතිය රචනා කරේ කවුද කියලායි මම ඇහුවේ. ඒ කෘතිය රචනා කරන ලද්දේ විලියම් ෂේක්ස්පියර් කතුවරයා විසින්. ඉතින් ඒ උත්තරයට නිවැරදි පිළිතුරු ලබා දුන්න අයගේ සහ මෙතෙක් දුර අපි කතා කරගෙන ආපු ප්‍රශ්න වලට කීපෙම මුළු එකතු වෙලා ලකුණු සංඛ්‍යා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඉතින් ඕගොල්ලන්ටත් ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම අද දවසේදී මම අහන ප්‍රශ්නයක් වීඩියෝ අවසානයේදී අහන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අද මම වීඩියෝ වැඩසටහනට එකතු කරන්න බලාපොරොත්තු වෙන්නේ කුඩා ළමුන් ආස. ඒ වගේම ඕගොල්ලොත් කියවලා ඇතයි කියලා මම හිතන. ඒ විතරක් නෙමෙයි මං ගාව තියෙන මට ලැබුණු මෙන්න මේ පීවි සේනනායක මහත්මයාගේ සිව් යහළු වික්‍රමයේ සහ වික්‍රම කතා කියන පොත් ටික පිළිබඳව කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ කෘති වලින්. මුලින්ම මට පීබී සේනානායක මහත්මයාගේ මේ සිව් යහළු වික්‍රමයේදී මුලින්ම කතාව මුල්ම කතාව විදියට කියවන්නට හැකියාව ලැබුණේ පාලුලිදේ අභිරහස කියන මෙන්න මේ කෘතිය. ඉතින් මේ කෘතිය මම කියවන්නේ 2005 වර්ෂයේ මගේ මතකයේ නිවැරදි නම් කොහොම හරි 2005 හෝ ඒ වගේ ආසන්න සමයක තමයි මට කියවන්න හම්බ වෙන්නේ. ඉතින් මේක 2001 6 වෙනි මුද්‍රණයේ විදියට තමයි මේ කෘතිය හම්බ වෙන්නේ. ඉතින් ඒ කාලවලල පිටරට සමාජයේ තුල කතා කියවන්න නැත්නම් අපි කිව්වොත් එමෙ අර පන්පසෙන් දුරන්නේ එහෙම නැත්නම් ෆේමස් පයිද අහලත් ඇති. ඉතින් ඒ වගේ සිනමාපට නැත්නම් ඒ වගේ නාට්‍යයන් බලලා ඒ හැදිච්ච අපේ රසවින්දනයත් එක්ක මම මේ පීබී සේනනායක මහත්මයාගේ පාළු විද්‍යා අභිරහස ඉතාමත් ආසාවෙන් කියපු කෘතියක්. නමුත් ඉතින් ඒ කාලෙදි විදියට ගත්තොත් එහෙම තරංග ප්‍රකාශකයන්ගේ රුපියල් 60ට තමයි මේ කෘතිය මිලදී ගන්නේ. නමුත් මම ඒ කාලේ දන්නේ නැහැ මේක දිගට හරහට කතා සීරීස් එකක් විදියට තියෙනවා කියලා. අවසානයේදී මේ මෑත කාලේදී ඇත්තම කිව්වොත් මේ ගිය සති දෙක තුනේදී මට මුහුණු පොතේදී දකින්න ලැබුණු පොත් එකතු වන් අතර මේ පොත් සෙට් එක තිබුණාට පස්සේ මට හරි ආසිතුණා. මොකද මේ පාලුලිදේ අභිරහස මේ කතා පොත් සෙට් එකේ දෙවෙනි කතාව. පළවෙනි කතාව විදියට මේකෙදී ඇත්තටම ලකුණු කරන්නට පුළුවන් වෙන්නේ තීල් දුප්පතේ අභිරහස තමයි පළවෙනිම කෘතිය විදියට වෙන්නේ. තීල් දුප්පතේ අභිරහසෙන් පස්සේ පාලුලිදේ අභිරහස කියන කෘතිය රචනා වෙලා තියෙන්නේ. ඉතින් මේ කෘතියේම ආරම්භයේම පීබී සේනනායක මහත්මයා සඳහන් කරලා තියෙනවා පාලුලිදේ අභිරහස වූ කලී පාසල් වියේ යන පසුවෙන දරුවන් සඳහා ලියලද වික්‍රමාන්විත නවකතාවකි. එංගලන්තයේ පසුබිම් කොට ගත්තද එය ඉංග්‍රීසි කතාවක පරිවර්තනයක් නොවේ. ඉනිට් බ්ලයිටන් නැමැති ඉංග්‍රීසි ජාතික කතුවරය විසින් රචනා කරන ලද ද ෆේමස් ෆයිව් නැමැති කතාපෙළෙහි රටාව පමණක් අනුගමනය කරලා තියෙනවා කියලා. ඇත්තටම ඒ කාලේ නම් මම ඇත්තටම දැන් හිටියේ පරිවර්තන කෘති කියලා ඉස්කෝලේ යන කාලේ එහෙම අවබෝධයක් තිබුණා. ඉතින් ඒ හින්දම ද මන්ද මේ කතාවලට පුදුම විදියට ආසා වුණා. ඉතින් ඒ නිසාම මම මේ පොත් ටික එතකොට මේ සිව් යහළු වික්‍රමයේ සහ මෙතන සඳහන් වෙන වික්‍රම කතා මෙන්න මේ පොත් ටිකම මම නිවසට ගෙන්වා ගැනීම සිද්ධ කරන ලැබුවේ ඕනෑම පොතක් නිවසට කියන පේජ් එකේ ඉඳලා හමු වුණ අපිට අශාන් රවිශාත් කියන මල්ලිගෙන්. ඉතින් ඕගොල්ලන්ටත් හැකියාවක් තියෙනවා. මම ඕගොල්ලෝ දන්නවා මම පොතක් මිලදී ගත්තට පස්සේ මිලදී ගන්න ස්ථානීය සර්විස් එක. එහෙම නැත්නම් සේවාව ඉතාමත් හොඳ නම් ඕගොල්ලන්ටත් අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරනවා බය නැතුව. ඉතින් ඒ නිසාම ඕනෑම පොතක් නිවසට කියන පේජ් එක හරහා රවිශාත් මල්ලි මං කියන පරක්කු පෙරේදා ඕඩර් කරා. ඊට පස්සේ පෙරේදා ඕඩර් කරලා ඊයේ හරියටම දැනුම් දුන්නා. මේ මුදල් ගෙවින් කරා. ඊට පස්සේ තමයි අද දවසේ වෙනකොට නිවසටම පොත් ටික හම්බුනේ. ඉතාමත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනයි මල්ලිට. නැත්තම් මොකද හේතුව තමයි අද කාලේ විදියට මට වීඩියෝ දවසට හදන්නයි වගේ අනිකුත් රාජකාරීක පොත් කියවන්නේ පොත් ලියා නෙවෙයි හැම දෙයක් එකම පොත්පත් හොයන්නට කාල වේලාව ඉතාමත් අඩුයි. ඉතින් පොත්පත් හොයන්නට තියෙන කාල වේලාව ඉතාමත් අඩුවත් එක්කම සහ රටේ තියෙන අනිකුත් ප්‍රශ්නත් එක්ක යන්න එන්න කාලය ඉතාමත් මදි නිසාවෙන් මේ අවස්ථාවේදී රවිශාත් මල්ලි කරපු උදව් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. පහලින් කමෙන්ට් එක දාලා තිනවා ඩිස්ක්‍රිප්ෂන් එකේම ඕනෑම පොතක් නිවසට ගෙන්වා ගැනීම සඳහා කොහොමද ඔහුව සම්බන්ධ කරන්න පුළුවන් කියලා ඕනෑම පැරණි පොත් ඔහු හොයා දෙන නිසා. මේ කතාවල ඉන්නේ ඩික් බිල් පීටර් ජැක් කියන හතර දෙනා විසින් තමයි මේ කතාවේ රචනා වෙලා තියෙන්නේ රචනා වෙන්නේ. ඉතින් කොහොම හරි ඊළඟ කතා සෙට් එක මේ කතා නම් මම කියවනේ 2005 කියලා. මේ ටීල් දුපති අභිරහස දැන් මේ හම්බෙච්ච අද හම්බෙච්ච මේ පොත් සෙට් එකේ ඇත්තටම කිව්වොත් ඒක ප්‍රථම මුද්‍රණයේ 98 වුණාට
මට හම් වෙච්ච මුද්‍රණය නම් ගහලා නැහැ කොයි අවුරුද්දද කියලා මන්නම් හිතනවා මේ ගීතාවත් ඉතාමත් මෑත කාලේදී නිර්මාණය වෙච්ච මුද්‍රණය වෙච්ච පොත් ටිකක් වෙන්න ඕනේ කියලා කොහොම හරි මේක පළවෙනි කොටස ඊළඟට දෙවෙනි කොටස මම ඊට පස්සේ පෙන්නුවා මන් මේ විදියට කොහොම හරි මෙන්න මෙහෙම තියෙනවා ටීල් මේ දැන් මේවට තියෙන පාළු දූපතේ අභිරහස කියන කෘතිය ටීල් දූපතේ අභිරහස නැමැති පළවෙනි කතාවේ ඇරඹී සිව්යහළු වික්‍රම කතාපෙළි දසවැන්න මෙයයි ප්‍රශ්නයක් තියෙනවා මට 10ම තියෙනවද කියන එක ඇත්තම කතාව දහවැන්න මෙයයි කියලා තියෙනවා පාළු දූපතේ අභිරහස මං ගාව මේ පොත් සෙට් එකේ නැත්තේ එකක් විතරයි රිදී තැන්නේ අභිරහස කියන කෘතිය විතරයි මට මං ගාව නැත්තේ කොමාරි කමන්නේ ඊළඟට තව තිනවා සැඟවුණු නිම්නේ අභිරහස ඊට පස්සේ විශ්මිත දියමන්තිය අභිරහස කියන කෘතිය ඊළඟ සිව්යහල් වික්‍රමේ කෘතිය දවල කන්දේ අභිරහස කියලා සඳහන් වෙනවා දවල කන්දේ අභිරහස කියන කෘතිය මේකට රන්දෙවලේ අභිරහස හොල්මන් මැදුරේ අභිරහස වන විමනේ අභිරහස කියලා මේ විදියට පොත් ටික තියෙනවා ඇත්තම කිව්වොත් එම මෙතන පොත් 10ක් නන් නැහැ මේ ටිකේ තියෙන 1 2 3 4 5 6 7 8 9 එන මට හරි එහෙනම් නමයක් මෙතන තියෙනවා කියන්නේ මට මිස් වෙලා තියෙන එකම පොත තමයි රිදී තැන්නේ අභිරහස කියලා. ඉතින් මම මේ මල්ලිටම සඳහන් කරලා පුළුවන් නම් හොයලා දෙන්න කියලා රිදී තැන්නේ අභිරහස හොයාගත්තට පස්සේ මේ පොත් 10ම එකතුව සාර්ථක වෙනවා. ඉතින් ඒ නිසා ඔයගලන්ටත් කියවලා තියෙනවා මේ සිව්යහළු වික්‍රමයේ ඔයගලන්ගේ අතීතයේ මතකයක් තියෙනවා නේද කොහොමද ලිව්වේ කොහොමද කියවුවේ කොයි කාලෙද කියවුවේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලා සිටිනවා. ඊට පස්සේ සඳහන් මම මිලදී ගත්ත ඊළඟ පොත් ටික තමයි වික්‍රම කතා පෙළ. මේක නෑ ඇත්තම කිව්වොත් මේ වික්‍රම කතා පෙළ මම කලින් කියවලා තිබුණේ නැහැ. නමුත් මේ හා සමානව යන කතා පුවතක් නිසා මම මේක මිලදී ගත්තා. මේකෙත් එක පොතක් අඩුයි සැඩ මුහුදේ වික්‍රමය කියන එක. කොහමද සැඩ මුහුදේ වික්‍රමයට අංක කීයද කියලා නම් මට හරියටම කියන්න විදියක් නෑ. හැබැයි මෙහෙම තියෙනවා. මේ එංගලන්තයේ පසුබිම් කොටගෙන ලියන ලද්දකි. අවතාර ඇතයිස් මේ දැන් මම කියන්නේ ඇස්බිම් මන්දිරයේ වික්‍රමය කියන එක. අවතාර ඇතැයි සැලකෙන පෙරණි මන්දිරයක මාසයක් කාලයක් ගත කිරීමට පැමිණෙන ඉංග්‍රීසි පවුලක් අයත් තරුණයන් සියු දෙනෙකුගේ වික්‍රමයන් මීට පාදක වී ඇත. මා විසින් කලකට ප්‍රථම යතොක්ත තරුණයන් හතර දෙන සියු දෙනාගේ වික්‍රමයන් පදනම් වූ සැඩ මුහුදේ වික්‍රමය නැමැති කතාවට ලද්ද ප්‍රතිචාර අනුව තමයි ලියන ලද්දේ කියලා තියෙනවා. මේ තමයි ඇස්පි මන්දිරයේ වික්‍රමය. ඊට පස්සේ තියෙනවා හිම බිමේ වික්‍රමය. මම පිළිවෙල සකසන්නට වැඩිය මහන්සි වෙන්නේ නැහැ. ඊළඟට වලස් දූවේ වික්‍රමය ඊළඟට ගත්තොත් එම සිටු මැදුරේ වික්‍රමය ඊළඟට වනමැද වික්‍රමය කියන කෘතිය ඊට පස්සේ සහරාවේ වික්‍රමය කියන කෘතිය විදියට මේ විදියට දක්වලා තියෙනවා. ඉතින් මේ කෘතිවල අවසානයේ කොහොමද කින්දමන්ද කියලා නම් හරියට පිළිවෙල මට හොයාගන්න මේ වෙලාව බැහැ. එසේ හෝ පීටර් හැරි හෙන්රි හාෆිස්ට් වන යෝන් චරිත යොදාගෙන සැඩ මුහුදේ වික්‍රමය නැමැති කතාවෙන් ඇරඹි වික්‍රම කතා පෙළයි මේ කියලා හඳුන්වලා තියලා තියෙනවා. ඉතින් මේ සහරාවට යන කතා කුවද ඉතින් ඇතනම කිව්වොත් එම ආසීතුනා ආයි පොඩි කාලේ යන පොඩි කාලේදී කියවපු පොත්පත් කියවන්න. ඉතින් මම දැනගන්නට කැමති ඕගොල්ලෝ මේ සෙට් එකම කියවපු අය අනිවාර්යෙන් මෙතන ඇති. ඉතින් එහෙම ඉන්නවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න මම මේ පොත් ඔක්කොම කියවලා තියෙනවා කියලා මට ඉතාමත් සතුටුයි. මම ආයිත් ගත්ත මේ පොත් ටික මුලින් ඉඳලා කියවගන්න පළවෙනි පොත විතරයි මට කියවන්න හම්බුනේ. ඉතින් ඒ නිසාම මේ පොත් සෙට් එක නැවත කියවලා අපි ඒ ගැන අදහස් දක්වමු. පුළුවන් තරම් මම උත්සාහ කරන්න පොත් දෙක තුනක් එකට එකතු කරලා හරි මේ විදිහට කතා කරන්න. හරි. ඉතින් ඕගොල්ලොන්ට ඉස්සරහට අනිවාර්යයෙන්ම දැන් ගොඩක් දෙනෙක් පහලින් කමෙන්ට් දාලා ප්‍රශ්න අහලා තිබුණා. එකක් තමයි ඉංග්‍රීසියෙන් සරල කියවන් කියවිය හැකි පොත් මොනවද කියලා කතා කරන්න කියලා. ඊළඟට කට්ටිය අහලා තිබුණා විශේෂයෙන්ම අහලා තිබුණා Game of Thrones series එක සම්බන්ධ